පසුගිය කාලය තුළ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරීම ගැන. අපේ රටේ අවනීති අප කාටත් බලපාන. ඒකට දේශපාලන ભેදයක් නැහැ. රටක අවනීතියක් තියෙනවා නම් අපි සියලු දෙනාටම ඒක බලපාන. අපි මේ රටේ තියලා අවනීතිය නැති කරන්නේ කොහොමද? අවනීතිය නැති කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනයෙන් මුදා ගැනීම. නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනයෙන් මුදා ගත්තොත් ඒ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ රට පාලනය කරපු හැම දේශපාලන පක්ෂයක්ම මේ නීතියට ඇඟිලි ගැහුවා. ඒක මම හදවතින්ම පිළිගන්නවා. 48 ඉඳන් ඉදාස ලැබිච්ච දා ඉඳලා බලයටපත් වෙච්ච හැම පක්ෂයක්ම නීතියට ඇඟිලි ගැහුවා. අපි 2000 පාර්ලිමේන්තුවේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ හිටපු දෙපැත්තම ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි මේක තේරුම් ගත්තා. මේක තේරුම් අරගෙන අපි ඊටමත් වැඩගත් පනත පාර්ලිමේන්තුවට ගෙනාව 17 වෙනි සංශෝධනය. මේ පනතට පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු 225 දෙනාගෙන් 223ක් ඡන්ද දුන්නා. දෙපැත්තමයි. මේ පනතෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන ඇඟිලි ගැසීමලින් නිදහස් කෙරේ. පොලිසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන ඇඟිලි ගැසීමලින් අපි නිදහස් කෙරේ. මං හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්මත වෙච්ච වැදගත්ම පන්ත කියලා අපිට හිතන්න පුළුවන්. මේ පනත යටතේ තිබ්බ විවස්ථාදායක සභාව. මේ සභාවේ සියලු පක්ෂවල නියෝජිතයන් ඉන්නවා. අපි කියමු පොලිස්පතිතුමා පත් කරනවා. අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිතුමාට පොලිස්පතිතුමා පත් කරන්න බලය දීලා. ඒ වගේම ජනාධිපතිතුමා එවන නම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් අර ව්‍යවස්ථාදායක සභාවට තියෙනවා. සමබරතාවයක් තියෙනවා. ඉතින් මේ සමබරතාවයක් තිබුණා. නමුත් අද ඒක නැහැ. අපි කවුරුත් දන්නවා 17 වෙනි සංශෝධනය අහෝසි කෙරුවා 18 වෙනි සංශෝධනය. අද අපේ රටේ තියෙන සෑම ආයතනයක්ම තියෙන්නේ විධායකයේ යට. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, මැතිවරණ දෙපාර්තමේන්තුව. ඉතින් මේ දේශපාලන ඇඟිලි ගැසීම අපි නැවැත්තුවොත් දැන් අපේ ස්වාමින් වහන්සේගේ ඝාතනය ගැන කිව්වා. ඇත්ත වශයෙන්ම පොලිසියට නිදහසේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. උන්වහන්සේ පැමිණිලි ගණනාවක් කරලා තිබ්බා ඒ පළාතේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාට විරුද්ධ. නමුත් පොලිසියට ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද පොලිසිය පැහැදිලිව තියෙන්නේ විධායක යටතේ. රජය යටතේ. ස්වාධීන වැඩ කරන්න පුළුවන් වාතාවරණයක්. අන්තිමට පැමිණිලි ගණනාවක් කරලා තිබ්බා ප්‍රාදේශීය සභාවට විරුද්ධ. මේ එක පැමිණිල්ලක්වත් ගණන් ගත්තේ. ඉතින් අපි මේක කියන්නේ මේක දේශපාලන කතාවක් නෙමෙයි. අපි කාටත් මේක බලපාන. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන විය යුතුයි. මේ රටේ ඕනම ජගතේ වැරද්දක් කෙරුවත් ඒ ජගතව අධිකරණයේ ඉදිරියට ගේන්න වාතාවරණයක් අපි සකස් කරන්න ඕනේ.